स्पर्शा संगीत संचार्य हिटगन नोविंदिन यूं पिंगन नितरम हितपम क्यों को किस्मं अरगन एन्नम रबन गसन्नत नडयक होयपम करतयक पुरवागन पेम्मल रदित अबरनत मिलदी गन्नम दैलत अरगन्ने ममनन करत तुम करत नगपम रौ हिटगन नोविंदिन यूं पिंगन नितरम हितपम क्यों किस्मं अरगन एन्नम रबन गसन्नत नडयक होयपम करत पुरवागन पेम्मल रदित अबरनत मिलदी गन्नम दैलत अरगन्ने ममनन करत तुम करत नगपम आईबोन अई इताम गौरवेन आदरणीय पिलिगन्नवा सपे संगीत संचारय स्पर्श वेतट टिकक वेला गया एन्न मे पाय हरिम सीरुवेन तेलावे लिसनवा ඒකයි අදත් ආරම්භ කරන්නට අවසරයි ඔබගේ ආදරණීය සංචාරය සංගීත සංචාරය ස්පර්ශ ලංකාවේ ඕනෑම ගමකට ප්‍රසිද්ධ ජනප්‍රිය කඩයක් තියෙනවානේ. ඒ කඩේ වෙලේ කඩේ වෙන්න පුළුවන්, වලේ කඩේ වෙන්න පුළුවන්, කමතේ කඩේ වෙන්න පුළුවන්, රෑ කඩේ වෙන්න පුළුවන්. හැබැයි අපිට අපේ සිංහල සංගීත ක්ෂේත්‍රයට තියෙනවා එහෙම හදවතේ ගැඹුරුම තැනක පළපදියම් වෙච්ච කඩයක්. ඒ රවුම් කඩේ. රවුම් කඩේ අධිපතියාට තමයි අපි ආරාධනා කළේ අද අපේ සංගීත සංචාරයත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් කොහොමද අයියේ මොකද මේ දවස්වල වෙන්නේ? මේ දවස්වල හොඳයි. ඉතින් හොඳින් සතුටින් ඉන්නවා. මම කියන්නේ දැන් ලංකාවේ ඉන්න හැමෝටම තියෙන පොදු ප්‍රශ්නනේ මේ දවස්වල තියෙන්නේ. ඒ ප්‍රශ්නම තමයි මටත් තියෙන්නේ. ඉතින් ඒකෙන්ද මම සතුටින් ඉන්නවා. ඔබගේ ආදරණීය ගායකයා ගයන්ත විජේරත්න අයියේ මේ රවුම් කඩේ කියලා කියන්නේ ඇත්තටම තියෙන කඩයක්ද නැත්නම් මනක් කල්පිත කඩයක්ද ඇත්තටම මේ ආදරණීය දුකා මාමව මතක් කරන්න ඕනේ මේ අවස්ථාවේදී. ඔහු තමයි මෙහි ගේය පද රචනය දුකා මාම නිර්මාණය කරපු එකක්ද නැත්නම් ගයන්ත වා නිර්මාණය කරපු එකක්ද නැත්නම් ඇත්තටම තියෙන එකක්ද මේ? ඒක මෙහෙමයි මුලින්ම මේක හැදෙන්නේ 2004 සෑහෙන කලින්. ඉතින් මම මේක ට්‍රැක් එක කරලා මේ වසන්තයට කිව්වා මේක ලියා ගන්න ඕනේ කියලා ලියන පාටක් තිබ්බෙම නෑ ඒ දවස්වල. ඊට පස්සේ මම අනුරාධපුරේ ගිහින් තමයි මේක ලියාගත්තේ. අපි කලාවැව ළඟ තමයි ওই හරි සුන්දර මේ අතීතයක් තියෙන ගීතයක්. ඉතින් මේක ලිව්වේ මොකද ට්‍රැක් එක මම අරන් ගියා වාහනේ. ට්‍රැක් එක අහලා අපි පොඩ්ඩක් පොඩි සාජ්‍යයක් දාලා ඉන්න ගමන් තමයි අපි එහෙනම් දැන් ලියමු සින්දුව කියලා ඕක ලිව්වේ. ඉතින් මං හිතන විදිහට මට මතක හැටියට අනුරාධපුර පැත්තේ ඒ කාලේ තිබිලා තියෙනවා රවුම් කඩේ කියලා කඩයක්. ඉතින් ඒ මතකෙත් එක්ක තමයි සහ මගේ මියුසික් ට්‍රැක් එකේ තිබ්බ ඒ මියුසික් ස්ටයිල් එකත් එක්ක තමයි මේ කරත් ගැල් සද්ද එහෙම මම ඉන්ක්ලූඩ් කරලා තිබ්බේ ට්‍රැක් එකට. ඉතින් ඒකින්ද තමයි මේ රවුම් කඩේ කරත් නැගපන් මේ වගේ වචන ලිව්වේ. ඉතින් ඒ ගැළපීම තමයි ප්‍රේක්ෂකයන් ආදරෙන් වැළඳගත්තේ. දැන් එතකොට 2004 වර්ෂයේදී රූප රචනාවක් කරනවා කියලා කියන්නේ අයියේ ලොකු පිරිවැයක් යන වැඩක්. ඒ වගේම ඔබ A to Z අර නිකන් අර වහරට කියනවා නම් A to Z පිළිවෙලටම වැඩක් එලියට දාන කෙනෙක්නේ. හරි කැපවීමකින්. එතකොට මට අපි අර ඉස්සෙල්ලා කතා කරද්දී හරි ලස්සන මේ කතාවක් වා කිව්වා ඒ හරකව අරන් ගිහුව එක ගැන. මෙහෙමයි අත්‍තරම ඒ කාලේ දැන් තාක්ෂණය වැඩි දියුණු වෙලානේ දැන් තියෙන්නේ කොකිල. එතකොට හරි ලේසි දැන් equipments තියෙනවා ඕන තැනකට යන්න affordable එතකොට rechargeable ඒ හැමදේම තියෙනවා. ඒක ඒ කාලේ එහෙම තිබ්බේ නැහැ. ඉතින් මම හිතන්නේ ඒ යුගයේ ගොඩක්ම ස්ටුඩියෝස් ඇතුලේ තමයි music videos කරේ. කී බෑග්ග්‍රවුන්ඩ් එකේ එහෙම නැත්නම් මොකක් හරි ස්ටුඩියෝ එකක් ඇතුලේ. ඉතින් ඒ වෙලාවේ තමයි මම තීරණය කරන්නේ අපි යන්න ඕනේ මේක වීඩියෝ කරන්න එලියට කියලා තුසිතයි ප්‍රසංගයි එක්ක. ඉතින් ඒ එලියට ගිහින් ඒ දරන ශ්‍රමය සහ ඒ කැපවීම ඒක මාර වැඩක්. ඒ කාලේ විදියට මොකද ඒ ලොරි යන්න ඕනේ equipments හරි බරයි කැමරාස් හොයාගන්න නැති තරම් දුර්ලභ දෙයක් කැමරාවක් අරන් යනවා කියන්නේ ටේප් වලට රෙකෝඩ් කරන්නේ. ඉතින් එහෙම කාලෙක තමයි මේ ප්‍රොඩක්ෂන් එක කමන්නේ අපි මෙහෙම කරනවායි කියලා කරේ. රවුම් කඩේ දෙකටත් ඒ වගේමයි. මොකද නුවරඑළිය අපි ෂූට් කරේ කරත් හරකා සේරම අපි මෙහෙන් අරන් යන්න උනා. ඒ වගේ සුන්දර අත්දැකීම් තියෙන. ඉතින් මට ගත්තාම මම ඇත්තටම ස්ටුඩියෝ එකේ ට්‍රැක් එක හදන තැන ඉඳලා ඊට පස්සේ මට ඒකට රඟපාන්න උනා. ඊට පස්සේ ඒකේ කරත් ට්‍රැක්ටර් ඔය වගේ ඉතින් නළුවා විදියටයි හැම විදියෙම සින්දුවේම ජීවත් වුණා. ඇත්තට මේ කාලේ හරි සුන්දරයි. ඒ නළුවා ගැන තව ටිකකින් කතා කරමු. අද අපේ අමුත්තා ඔබගේ නො අමුත්තා අපේ සංගීත සංචාරයේ මේ ආපු ගමන් මගේ කවුරුත් ආව ගායකයෙක් හෝ ගායිකාවක් සින්දු දෙකක් එකට මික්ස් කරලා කිව්වේ නෑ. නමුත් අද හැමදාම පෙරලියක් කරනවා වාගේ මේ සංගීත සංචාරයේත් ඔහු සූදානම් ඔබගේ රසාස්වාදය වෙනුවෙන් පෙරලියක් කරන්නට. අම්මා සහ තාත්තා ගැන අහමු මේ නාද සමග ස්පර්ශ කලටුවාව ජලාශයේ ඉඳගෙන. දුනු කියා මලක් වාගේ දුරට පෙනෙනවා. පසලොස්වක සඳවාගේ එලියගෙනෙනවා. මගේ අම්මා මට ජීවන සුවය සදන. එකට ආබැඳී කෙනෙක් නොමැත දරුවෙකු හට මවක් සේ ලැබී. අම්මා යන සමාධියට සිටිමි සමවැදී. संगीत संचारය සියලුම SLT මොබිටෙල් සේවාවන් My SLT ඇප් එක හරහා කරගන්න. ස්පර්ශ සංගීත සංචාරය. විරාමෙන් අනතුරුව නැවතත් ඔබගේ ආදරණීය සංගීත සංචාරය ස්පර්ශ. අද අපි ඉන්නේ කලටුවාව ජලාශයේ 1960 දී තමයි මේක විවෘත වෙන්නේ. 1956 දී තමයි මේක හදන්න පටන් ගන්නෙ. මේ ජලාශයේ විශාලත්වය අක්කර 320ක් පමණ වෙනවා. ඒ වගේම තමයි ගුරුත්වය යටතේ තමයි පවිත්‍රාගාරය වෙනකන් මේ ජලාශය ඇදෙන්නේ. හොඳම කාරණාව මොකද්ද කියනවා නම් මේ නිර්මාණය වෙන්නේ ඔය බුල්ඩෝසර් ක්‍රමය එන්නත් කලින් ඉඳා. ඒ කියන්නේ මේ ඔබට පේනවා ඇති මේ මහා ගල් මෙතෙන්ට ඇදලා තියෙන්නේ මිනිස්සු වගේම අලින්ගේ උදව්වෙන්. ඉතින් මේ ප්‍රදේශය මිනිස් වාසයෙන් තොර වෙච්ච ප්‍රදේශයක්. මොකද සුපිරිසිදු ජලය අපිට බොණ්ඩ අවශ්‍ය නිසා. අයියේ හරිම සුන්දර පරිසරයක්. අනිවාර්යයෙන්ම. ඔව් ඇත්තටම විශේෂයෙන්ම මේ ගැන කියන්න ඕනේ මේ අවස්ථාවේ මේ කටයුත්ත කරන්න ඉතා ලොකු පරිශ්‍රමයක් දරනවා මේ පිරිස. ඉතින් කොළඹට මේ වගේ ජලය පරිස්සම් කරලා දෙන්න මේ මොවුන් දරන වෙහෙස අති විශිෂ්ටයි. ඉතින් ඒක නිසා මතක් කරන්න ඕනේ කොළඹ ජනතාවට ජලය පාවිච්චි කරනකොට මේ එන ඊටාම ගුණාත්මක භාවයෙන් මේක කන්ට්‍රෝල් කරලා එවන්නේ මේ පරිසරයෙන්. ඉතින් ඒකෙන්ද ජලය පරිස්සම් කරන්නත් මතක තියාගන්න ඕනේ. මොකද අපේ ජීවයේ ජලයනේ නේද අයියේ? අනිවාර්යයෙන්. දැන් අපි රවුම් කඩේ ගැන කතා කළා. මම කැමතියි අයියේ දැනගන්න කොහොමද මේ අත්පොත් තබන්නේ මේ සංගීතයට? පාසලෙන්ද කොහෙන්ද? ඔව් ඇත්තටම පාසල් කාලේම තමයි කොකිල. මොකද මම ඕ ලෙවල් කරලා ඒ ලෙවල් වලට තියෙන ඒ ටයිම් ඩියුරේෂන් එකේම පාසලේදී මම බෑන්ඩ් එකක් හදනවා. මගේ පාසල සෙන්ට් ඇන්ස් කොලෙජ් කුරුණෑගල ශාන්තාන විද්‍යාලය සහ මලියදේව මගේ අසල්වැසි පාසලේ සිසුන් එකතු වෙලා තමයි පළවෙනි බෑන්ඩ් එක හදන්නේ ඉස්කෝලේදීම. ඉතින් මියුසික් කියන එක මට ඒ කියන්නේ පුංචි කාලේ ඉඳලා මගෙන් ආපු එකක්. මගේ අම්මා ගුරුවරියක් ඉඳලා කොහොමවත් මට මියුසික් කරන එක තහනම් කරලා තිබ්බේ ඉගෙන ගන්න වැඩ නිසා. නමුත් මං ගෙදරට හොරෙන් හරි අර අපි කැමති කොහොමවත් එපා කියන ඒවා කරන්නනේ. ඉතින් මාත් ඉතින් හරි කැමති එපා කියන ඒවා කරන්න. ඉතින් ඒකින්ද එපා කියන දේම තමයි කරේ. ඉතින් එහෙම තමයි දිග ගමනක් එන්නේ. එතනින් පටන් ගත්ත බෑන්ඩ් එක තමයි වෙනස් වෙලා එන්නේ. මං හිතන්නේ අද අපිත් එක්ක ඉන්න නායනලා ගත්තත් කුරුණෑගල ළමයි ඉතින් නයනත් මාත් එක්ක ප්ලේ කරලා තියෙනවා නයන ඇතුළු මේ සෙට් එකත්. ඉතින් ඇත්තටම කුරුණෑගලින් ආපු මේ මාත් එක්ක හිටපු හැමෝම ස්පෙෂලි කියන්න ඕනේ අද හොඳ තත්ත්වයක ඉන්නවා කොළඹ ඇවිල්ලා මේ සංගීත ශාස්ත්‍රේ. ඉතින් එහෙම තමයි ආරම්භ වුණේ. එතකොට අපි ඊළඟට ගායනා කරන ගීතය මං හිතන්නේ තවත් ඒ කියන්නේ අයියාගේ ජනප්‍රිය ගීත ගොන්නේ අතිශය ජනප්‍රිය වෙච්ච ගීතයක්. ඔව් ඒක මෙහෙමයි රව ඒත් මගේ බෑන්ඩ් එකේ සුරේන් දිසානායක කියලා එයා තමයි මේ ගීත නිර්මාණය කරන්නේ. ඉතින් මං හිතුවා රවුන් කඩේ ටිකක් අර හැපනින් පොඩි ඩාන්ස් ට්‍රැක් එකක් නිසා සෙන්ටිමෙන්ටල් එක්කුත් ඕන කික හිතේ තින්නකොට තමයි මේ ගීතේ මට සෙට් උනේ. ඉතින් ඊට පස්සේ තමයි මේක ඇත්තටම රිලීස් කරේ. මං හිතුවේ නෑ මේකට මේ තරම් ප්‍රතිචාරය කියලා. මොකද අර මිනිස්සු බලාපොරොත්තුනේ මං අර නටලා කරලානේ හිටි. ඉතින් ආදරෙන් වැළඳගත්ත මාත් හදවතින්ම ආදර කරන ගීතයක් සුදු පාට මල් වැටුණා. එහෙනම් අහමුද සුදු පාට මල් වැටුණු ඒ කතාව මේ ස්පර්ශ. මං හිතන්නේ මම මේ බයෙන්ම කරන මේ ස්පර්ශ වැඩසටහන ටිකක් ලිස්සන සුළුයි. ගලමතු පිට ලිස්සනවා পায় පැටලේවි. දැන් අයියේ ඔබ ලංකාවේ ඉන්න ජනප්‍රිය තරුවා. නමුත් ඔබ අද වෙනකොට يعني හරි සරලව ජීවත් වෙන, හරීම නිහතමානී විදිහට ඉන්න. ඒ වගේම තමයි මේ ජනප්‍රියත්වය හරියාකාරව පවත්වාගෙන යන ජනප්‍රියත්වය මම පවත්වාගෙන යන්නේ තව දෙනවා කොහොම හරි. මම සරලව සිම්පල් වලට ඉන්නවා කෝ කියලා. මොකද ඇත්තටම මම හරි කැමති මේ සාමාන්‍ය විදියට ඉන්න. ඇත්තටම මිනිහෙක් වුණාම අසාමාන්‍ය වෙන්න ඕනේ නැහැ කියන දේ තමයි මම ඉන්නේ ලංකාව වගේ රටක. මොකද ඇත්තටම එහෙම ඉන්න ඕනේ රටවලුත් ඇති. නමුත් අපි ලංකාවෙන් ඉන්නේ. ඉතින් අපි ලංකාවට ගැලපෙන්න ඉන්න ඕනේ සහ හරි නිදහස් එහෙම ඉන්නකොට මට රකින්න දෙයක් නැහැ. එහෙම නිකන් බොරුවක් නැහැ. එතකොට ආටිෆිෂල් පෙන්වන්න දෙයක් නැහැ. මම විදිහට හිටපුවම ජීවිතේ හරි ලේසි සරලයි. හැබැයි මේ අයියාගේ නිර්මාණවල ඔය කියන කිසිම දෙයක් ලේසි නැහැ. මොකද දැන් අපි ගත්තොත් එහෙම ඉරාජ් අයියා වෙන මාරකකින් යනකොට, චින්තේ අයියා වෙන මාරකකින් යනකොට, BNS වෙන මාරකකින් යනකොට ඔබ ලංකාවේ තියෙන සද්ද ටිකට තව එලියෙන් සද්ද ටිකකුත් ගෙනල්ලා ඒක ගැන හදාරලා අමුතු දෙයක් කරන්න උත්සාහ දරපු මේමයිකෝ කියලා. දැන් මම පුංචි කාලේ ඉඳලම පොඩ්ඩක් මියුසික් කරන එකත් එක්ක ප්‍රෝග්‍රෑමින් වලට හරි කෑදරයි. ඒ කියන්නේ කීබෝඩ්ස් ගෙනාවොත් අලුත් ටෙක්නොලොජි එක හොයාගෙන යනවා. එතනින් ගියාම අලුත් සොෆ්ට්වෙයාර්ස් හොයනවා. සෑහෙන්න මම මහන්සි වෙනවා. මම හිතන්නේ මගේ ජීවිත කාලෙම වගේ මම ඒ වෙනුවෙන් කැප කරලා තියෙන්නේ. ඉතින් මම ස්ටුඩියෝ එක කරන නිසා සහ අපි ඒ කාලේ කියන්නේ දැන් අවුරුදු 15කට විතර කලින් ඒ ටෙක්නොලොජි එක පිළිබඳව ගොඩාක් උනන්දුව නිසා තමයි ඔය ට්‍රැක්ස් ඔයා කියන කට්ටියත් එක්ක එකතු වෙන්නේ. මොකද ඒ සෙට් එක තමයි මේකේ ඊළඟ නෙක්ස්ට් චේන්ජ් එක කරන්නේ. අර සවුන්ඩ් ඉන්ජිනියරින් පැත්තෙන් සහ ඒ හිප් හොප් සහ ඒ කියන්නේ ස්පෙෂලි ඩිජිටල් රෙකෝඩින් සිස්ටම්ස් වල රෙකෝඩ් කරේ. ඉතින් එතකොට මමත් ඒක ස්ටඩි කරලා තිබුණේ. ඉතින් ඊට පස්සේ තමයි මං හිතුවේ ඒ දෙක මික්ස් කරලා ඔයා කියනවා වගේ වෙනසක් කරන්න ඕන කියන දේ. ඉතින් ඒක තුල තමයි ගමන තියෙනවා. කිව්වා වගේ මම ඒ වැඩේදී කම්මැලි නෑ. මියුසික් හදන වැඩේදී, ට්‍රැක් එකක් හදන වැඩේදී මම සැටිස්ෆැක්ෂන් එකක් ලේසි එකට මට එන්නේ නෑ. ඒක තමයි සින්දුත් නැත්තේ. හදනවා ඒක හරියන්නේ නෑ කියනවා ආය හදනවා. ඉතින් ඒ හින්දා දැන් අයියේ ඒ නිසාමද දැන් ඔබගේ ආදරණීය ප්‍රේක්ෂකයා වුණත් මේ වගේ දන්නවා මම මේ කියන්නේ යන මේ හේතු කාරණාව. මට මතක විදියට අවුරුදු 2.5ක් 3ක් විතර ගීතයක් නැහැ. ඒ කියන්නේ තවම හොයනවාද මොකද්ද ඒකේ කියන්නේ ඒ නිහඬතාවය? ඇයි නිහඬතාවය කියන්නේ කෝකිල? මට ඒ කියන්නේ ඒක දෙයක් කියන්නේ කියන්නේ ඔබ ශේෂ්ත්‍රයේ ඔබ වැඩ කරමින් යනවා. නමුත් අර අපි ඉල්ලන අපේ හදගත්ත ගායකයා ඒක තමයි. දැන් මං ඒ කියන්නේ මගේ ප්‍රොෆෙෂන් එක හැටියට මං කමර්ෂල් එහෙම කරන හින්දා එතනත් මියුසික් කරනවා. නමුත් මට හදවතින්ම දෙයක් දෙන්න ඒක එන්න ඕනේ හිතෙන් මේ වෙලාව හොඳයි මට සින්දුවකට කියලා. ඉතින් සින්දු හදලත් තියෙනවා. ඒක මට හිතටම හිතෙන්න ඕනේ. මොකද ඇත්තටම මම දැන් අර ගීතය කියන එක මම නැති වෙලා යයි මේ chart එක මගේ සින්දුවක් තිබ්බේ නැත්තම් මට damage එකක් වෙයි. ඒ හින්දා මම මේක කරන්න ඕනේ කියලා හරියටම මාස දෙකකට මම සින්දුවක් දානවා කියන තැන නෑ. ඒ තරංකාරීත්වයෙන් ඔබ මිදිලා. ඔව් ඒ තරංකාරීත්වයෙන් හින්දා නෙමෙයි මම ප්‍රේක්ෂකයන්ට ගීතයක් දෙන්නේ. මට දැනෙන්න මම ස්ටුඩියෝ එකේ හදන එක ඒක ඇහුවොත් අහයි නැත්තම් ඒක රිජෙක්ට් කරයි ඒ ප්‍රශ්නයක් නෑ කියලා හිතාගෙන කරන වැඩක්නේ. ඉතින් ඒක නිසා සහ ඉතින් ඒ දැයන නිර්මාණයක් කරන්න කාලෙත් ඕනේ. රටේ තත්ත්වෙත් එක්කත් සමහර වෙලාවට මං හිතනවා මේක ඒ කාලය නෙමෙයි තව ටිකක් ෂෙටල් වෙන්න ඕනේ මේක කරන්න කියලා. නමුත් ඉතින් මට එහෙම ප්‍රේක්ෂකයන් අඩුවක් කරලා නෑ. මගේ පරණ ගීත තාමත් අහනවා. ඒවට කාලය තියෙන නිසා ඇත්තටම ආඩම්බරයි මේ මගේ පරණ සින්දු ටික තාමත් අහන ප්‍රේක්ෂකයන් ලංකාවේ ඉන්නේ. අලුතෙන් දෙයකටත් වැඩිය තාම අහනවා. එහෙමනම් මේ කඳුළු බින්දුව ඔබ වෙනුවෙන්ද මං වෙනුවෙන්ද? මේ නාද සමග ස්පර්ශ. संगीत संचारय विरामे ननतुरुव නැවතත් සංගීත සංචාරය කලටුවාව ජලාශයේ ඉඳලා අද අපගේ අමුත්තා ආරාධිතයා ගයන්ත විජේරත්න දැන් මමත් නළුවෙක්නේ අනිවාර්යයෙන් ඔයා තමයි නළුවා මම නෙමෙයි ඒ වුණාට මම විශ්වාස කරන්නේ එකනේ අයියාගේ රූප රචනා පිළිබඳව තමයි මම මේ කතා කරන්න හදන්නේ. ඒ කියන්නේ ඒ රූප රචනාව හරි සාර්ථක, සුන්දර, ඒ වගේම අපේ ලංකාවේ ගම හරියට පෙන්නපු. ඒ කියන්නේ අපි චිත්‍රපටි වලින්, ටෙලිනාට්‍ය වලින් එහෙම හරියට ගම දැකලා තියෙනවා. නමුත් ඔය කියන 2006 7ට කලින් රූප රචනාවකින් ගම හොඳටම පෙන්වුවේ අයියා තමයි. ඒකට හේතුව මම මාවතගම කුරුණෑගල මාවතගම තමයි ගම. ඉතින් මට පරිසරය දැක්කේ මම පුංචි කාලේ ඉඳලා ජීවත් වුණේ මේ සුන්දර තැන් ටික. ඉතින් ලොකේෂන් ඕන කිව්ව ගමන් මට එන්නේ හරි මෙතන සුදු පාට මල් වඩන අපි කරමු මෙතන. එහෙම තමයි එන්නේ. ඉතින් ඒක නිසා ඉතින් අනිත් එක තමයි මට එහෙට අරන් යන එකත් පහසුයි. මගේ ක්‍රූ එකේ ඉන්නවා, යාළුවෝ ඉන්නවා, උදව් කරනවා සහ මෙහෙන් අපිට සෙනාලි ගත්තත් උපේෂ ගත්තත් සමල්ලි ගත්තත් ඒ අරන් ගියාම මට මැජික් පෙන්නනවා වගේ ගම පෙන්නන්න පුළුවන්. දැන් සෙනාලි කියලා කියන්නේ සමනලි අක්කා කියලා කියන්නේ උපේක්ෂා අක්කා කියලා කියන්නේ ලංකාවේ අද වෙනකොට හිනිපෙත්තෙම ඉන්න ජනප්‍රියත්වයේ ආදරේ හිනිපෙත්තෙම ඉන්න රංගන ශිල්පිනියන්. එතකොට එදා වෙනකොට මම දන්න තරමින් උපේක්ෂා අක්කාගේම පළවෙනි නිර්මාණයද මන්ද මේ රවුම් කඩේ. ඔව් ඔව්. එතකොට ඒ උදවිය එක්ක ඔබ නළුවෙක් විදියට නැගී හිටිනවා. ඒ කියන්නේ ගායකයාත් වෙලා සංගීත නිර්මාණය කරන කෙනත් වෙලා අවසානයේ නළුවත් වෙලා. ඒ නළුවා කොහොමද බිහි වෙන්නේ? ඒ කියන්නේ ඇත්තටම මෙහෙමනේ ඇත්තටම දැන් රඟපානකොට පොඩි ගිල්ටි එකක් එහෙම තිබ්බේ නැද්ද? ඒක ඇත්තටම හම්බෙන් සිදුවෙන දෙයක් සහ මේ ඒකේ මෙහෙම දෙයක්ත් තියෙනවා කොකිලා මොකද මම ගීතය නිර්මාණය කරන තැන ඉඳලා දැන් ඕකේ ස්ක්‍රිප්ට් එකක් හදන තැන ඉඳලාම ජීවත් වෙන කෙනානේ. එතකොට සමහර වෙලාවල් තියෙනවා මම වෙන කෙනෙක් දැම්මහම මම ඈතට වෙලා බලන් ඉන්නකොට ඒ දේ සමහර වෙලාවට එන්නේ නැහැ. දැන් මට ඕම නෙමෙයි අත දිගහැරලා ගහන්න ඕන ප්‍රේක්ෂකට කියලා. ඉතින් අර ඒකේ ජීවත් වෙන ඉඳලා ඒ වගේ අකරතැබ්බ වෙලා තියෙනවා. මොකද මම එහෙම බොරුවට ගහනවා කියලා එකක් නැහැ. මම ඇත්තටම එහෙම රඟපානකොට බොරුවට ගහනවා කියන එක මන් දන්නේ නැහැ. මට ඕන එක හරියට කරන්න ඉඳන් මම එක සැරයක් උපේක්ෂාර ගහලා හොඳටම අමාරු වුණා ඒ රවුම් කඩේ දෙකේ. ඉතින් ඔව් ඒක නිසා මේ ඉතින් මට ඕන එක මම ඒ වැඩේ හොඳට කරගන්නනේ කෝකිල. ඒ හින්දා කරනවා මිසක් නැත්තම් ඔයාට වගේ හිම රඟපාන්න මට බෑ. නමුත් ඉතින් අවසානයේ ඒ රූප රචනා සියල්ලක්ම පාහේ සියල්ලක්ම ඔබ ඊටම ආදරය කරන ඒ වගේම ලංකාවේ පෙරලිකාර රූප රචනා බවට පත් වුණා. ඔව් ඒකට තවත් හේතුවක් වුණා. මොකද මම මේ වැඩ කරනකොට කෝකිලා ඔයා කියන ක්‍රූ එක අපේ ඒ උපේක්ෂා හැම කෙනා මේ අමාත් එක්ක සහභාගී වුණ හිමාලි සෙනාලි ඔය කියන අය සහ මේ කොළඹ ඉන්න ක්‍රූ එක සහ සියලු දෙනා මාව ආධුනිකයෙක් හැටියට සැලකුවේ නැහැ. මට මගේ නිදහසේ වැඩේ කරගන්න මට මාර් සපෝට් එකක් දුන්නා. ඒ සපෝට් එකත් මේකට හේතු වෙනවා ඒ මේව සාර්ථක වෙන්න. එහෙමනම් කතාව පොඩ්ඩකට පැත්තකින් තියලා අපි යමු හඬ විඳින්න. මේ වෙනස් තැන්මවන වෙනස්කම් අද කලටුවාව ජලාශයේ ඉඳන් ස්පර්ශ. වින්ද හැඟුමකී මාවින්ද හැමදාම රැකගත් රහසකී මාරැක්ක සදාකල් ජීවිතේ මගේ එකම රහසේ අපේ ආදරේ සැඟවිලා ලෝකේ कल जीवते मगे एकदम रहसे अपे आदरे संग विलालो गए हमुएला पिदिन्ना लंग वेला आदरे हमदाम लंगमा जीवते खौ तुरुनोम दन्ना एकम एक राहसक वे एतमा पिदन्ना දැන් ටිකක් පුරුදුයිනේ. දෙතුන් පාරක් ආවනේ. අද ස්පර්ශ ඔබ වෙතට ගෙන එන්නේ කල්ටුවාව ජලාශයේ ඉඳලා. මේ ජලාශයේ සාමාන්‍යයෙන් දවසකට ඝන මීටර් 90000ක් පමණ නිෂ්පාදනය වෙනවා. අයියේ. දැන් අයට දැන් මට වඩා අවුරුදු දැන් මේ පහක් විතරනේ වැඩිම. ඔව් පහකුත් නැති තරම්. නැති තරම්. ඒක තමයි. එතකොට මේ ජීවිතය ගැන නිකන් වාට මොනවද නිකන් හිතෙන්නේ? ජීවිතය කියන්නේ මොකද්ද? ජීවිතේ මාර ප්‍රශ්නයක් නේ ඇහුවේ. මම මගේ ජීවිතේ දකින්න විදිහට කෝ කියලා ජීවිතය කියන්නේ තමන්ගේ වටපිටාවට ගැලපෙන විදිහට අපි හැඩගැහිලා අපේ හිත සතුටින් ජීවත් වෙන එක තමයි මම දකින්නේ ජීවිතය කියලා. වටපිටේ අපිට ඕන විදිහට හදන එක නෙමෙයි. අපි ඒ දේවල් වලට අනුගත වෙලා හැමෝම සතුටින් තියාගෙන මාත් සතුටින් ඉන්න පුළුවන් නම් ඒක තමයි ජීවිතය. එතකොට අයියා කියන්නේ ජීවිතයත් නිකන් වතුර වගේ කරගන්න කියලාද? සමහර වෙලාවට ජීවිතේට බැරියර්ස් දාන්න හොඳ නැහැ. ඇත්තටම ගලාගෙන යන්න දෙන්න ඕනේ. ජීවිතේ එයාට ඕන විදිහට ගලාගෙන යනකොට හරි සුන්දරයි. එතකොට ආදරය ගැන මොකද හිතන්නේ? දැන් ඔබ ඊටම ආදරණීය මිනිසෙක් විදිහට අපි දන්නේ. එතකොට ඔබට පහල කියන්නේ පහලටත් පහලේ ඉන්න પરම්පරාවේ කෙනෙක් විදිහට මම ආසයි දැනගන්න. ආදරය ගැන ගාන්තයි මොනවද හිතන්නවා? ආදරය කියන්නේ මම දකින විදිහට ඇත්තටම ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි අපිට දෙන්න පුළුවන් දෙයක් විතරයි. ඉතින් මට ඕනේ තරම් ආදරය කරන්න පුළුවන් ලිමිට් එකක් නැතුව ආදරය කරන්න පුළුවන්. ආදරය නිසා තමයි අපි ජීවත් වෙන්නේ. අපි මොනවා හරි දෙයකට ආදරයක් තියෙන නිසා තමයි අපි ඒ දේ කරන්නේ. සමහර වෙලාවට මේ වැඩේ වුණත් ආදරෙන් කරන්නේ මේ වැඩේට අපි ආදරේ හින්දා. ඉතින් ආදරය නිසා තමයි අපි ජීවිතේ ගලාගෙන යන්නේ. අපිට දෙන්න පුළුවන් දෙයක් විතරයි ජීවිතේ. ආදරය කියන්නේ කවදාවත් බලෙන් ගන්න අපේ සතු කරගෙන තියා ගන්න පුළුවන් දෙයකුත් මේ තවත් මම දකින දෙයක් තමයි ආදරය කියන එක්කෝ කියලා කොච්චර ආදරය කිව්වත් මොහොතින් මොහොත වෙනස් වෙනවා. එතකොට මම මේ ජීවිතේට ඇවිල්ලා ඊට පස්සේ ආදරයට ඇවිල්ලා මම මේ දැන් කොහටද යන්නේ? දැන් යන්න හදන්නේ තාරුණ්‍ය කියන තැනට. කියන්නේ තාරුණ්‍ය කියන මොහොත එකලෙසම පවතිනවද? එහෙම නැද්ද? ඔව් තාරුණ්‍ය කියන දේ තියෙන්නේ කෙනෙකුගේ හිතේ. ඒක අපියරන්ස් එක නෙමෙයි. ඉතින් තරුණවට ඉන්න පුළුවන් ඕනේ තරම් කල්. හිත තරුණ නම් තමන් තරුණයි. එච්චරයි. මොකද මං ආශ්‍රය කරන ඕනේ තරම් අය ඉන්නවා වුන් ගොඩාක් වයෝවෘද්ධ අය. නමුත් හිතින් වුන් තරුණයි. තාම වැඩ කරනවා. අපි තමයි හිතාගෙන ඉන්නේ අපිට වැඩ කරන්න බෑ මේ කාලෙන් අපි පෙන්ෂන් යන්න ඕනේ. අපි දැන් ආගමට දහමට ලැබි වෙලා පන්සල් යන්න ඕනේ. පන්සල් යන එක මේ වයසට ගියට පස්සේ යන එකක් නෙමෙයි. ඒ දේවල් හරියට රකින්න එක හැමදාම කරන දෙයක්. තරුණවට ඉන්න එකත් හැමදාම කරන්න පුළුවන් දෙයක්. අයියා කිව්වේ එහෙමයි. ඔබටත් එහෙමමද දැනෙන්නේ? ඔබටත් පුළුවන් ද ඔබේ තරුණ කාලය ජීවිතේ පුරාවටම තියාගන්න? හිතලා බලන්න. මේ ස්පර්ශ see no rande so ami sam vele si today a today a mother rase si tu se la bana se සංගීත සංචාරය විරාමයෙන් අනතුරුව නැවතත් ඔබගේ ආදරණීය සංගීත සංචාරය ස්පර්ශ අද කල්ටුවාව ජලාශයේ ඉඳලා අයියේ නොදැනීම කාලය ගත වුණා මේ වගේ මනරම් භූමියක ඉඳලා බොහොම ස්තුතියි අපේ සංගීත සංචාරයේ ප්‍රබල කොටසක් වුණාට අපේ ආරාධනාව පිළිඅරගෙන ආවට උති මටත් ආරාධනා කරාට හැම දිනාටම චින්තකටයි දෙරණ හැම දිනාටමයි ඔයාලටයි ගොඩක් ස්තුතියි ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් ලස්සන සුන්දර පරිසරයක ඉඳලා සංගීතයත් එක්ක ජීවත් වුණා සංගීතයේ ස්පර්ශ කරාද thank you අයියේ thank you ඒ වගේම නාද සංගීතයටත් බොහොම ස්තුතියි ස්පර්ශ අපේ සියලු දෙනාටම බොහොම ස්තුතියි ඒ වගේම විශේෂ ස්තුතිය ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සාමාන්‍ය අධිකාරී තිලින විජේතුංග මහතා ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය කළමනාකරු සාමූහික සංවේදන සරච්චන්ද්‍ර මුතුබණ්ඩා මහතා ඇතුළු පිරිසට එහෙනම් ගිහින් එන්නම් මේ සසරේ ඔබ නැතිනම් සැරැල්ල ඔබේ මගේ මුවගට ලංවුවා ඔය රූ මගේ නෙතු තුටුවා ඔබ ළඟ නැතිනේ සසරේ තනිකම දැනුණා අඳුරේ පැතුවා ඔබේ සිසිර කුණුසුම් කතරේ ඔබ මා ළඟ නැති අතරේ